අයිබෝන් සුබ දසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඊය දවසේදී අපි කතා කළේ විශේෂයෙන්ම මේ පවතින වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පිළිබඳ ඒ කියන්නේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පිළිබඳ ඊය දවසේදී තොරතුරු වාර්තා වන ආකාරයට වැඩබිමකින් තවත් තිදෙනෙකු වාර්තා වුණා කියන කාරණේ තමයි මේ වෙද්දි කියවෙන්නේ. ඒ නිසා ඊට අදාළ වුණු ආරක්ෂිත ක්‍රමවේද සියලු දේ ක්‍රියාත්මක වෙමින් තියෙන පරිසරයක අප තේරුම් ගත යුතු දේ තමයි ඉන්දියාවේ ව්‍යාප්ත වුණු ප්‍රභේදයම ශ්‍රී ලංකාවෙත් ව්‍යාප්ත වෙමින් පවතින බවට දැනට රෝගීන් වාර්තා වීමත් එක්ක සිදුවීම. හැබැයි මේ සියලු දේත් එක්ක රජය පිළිබඳත් පුරුල් අවධානයක් රට තුළ යොමු කෙරෙනවා. ඒ තමයි කොවිඩ් පාලනයක් පසකින් අති දැවැන්ත පිරිවැයක් සහිතව ක්‍රියාත්මක වෙද්දී මේ රටේ ආර්ථිකය හෝ වේවා මේ රටේ තෙල් මිල හෝ වේවා ඒ වගේම අනෙකුත් ජනතා සුබ සාධන කටයුතු හෝ වේවා උද්දමනය වේවා ඒ වගේම ගත් ඇතම් තීන්දුව తీරන පිළිබඳ ජනතාව තුළ පුරුල් කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ජාතික රූපවාහිනියේ විදිහට අපට වගකීමක් තියෙනවා. පක්ෂපාත ભેදයකින් තොරව මේ රජය 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දීලා පත් කරගත්තු රජය, 3/2ක බලයක් තියෙන රජය, අන් කවරදාටත් වැඩිය දැවැන්ත ශක්තිමත් රජයක් බිහි වුණා. හැබැයි ඒ තිබුණු ජනප්‍රසාදයේ ඒ ආකාරයෙන්ම ජනතාව තුළ අදවන විටත් රජය සම්බන්ධයෙන් පවතිනවාද? ඒ නිසා විවෘතව අප මේ දේවල් පිළිබඳ කතා කළ යුතුයි. ඒ වෙනුවෙන් අප බොහොම ගෞරවණීයව අද දවසේදී ආරාධනා කළ ග්‍රාමීය සහ ප්‍රාදේශීය පානීය ජල සැපයීම් ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් සනත් නිශාන්ත මැතිතුමන්ට. අයිබන් මැතිතුමනි. අයිබන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආණ්ඩුව යම් ආකාරයකින් තිබුණට වැඩිය ජනප්‍රසාදය පහළ ගිහින්ද තියෙන්නේ? ඇත්තම චාමර එහෙම නැහැයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. एक पत्ती कोविड 19 वसंगते अनेक पत्ती आर्थिक अर्बुदे मे मे सीयलुदे कलमनाकरणे करमी रजयाखटेट रटाखटेट पीसर हटे आयुत्वतीनो विशेषण अपिट तेन अभियोगे तमय चामर अभी वसरक अयव्यक्तिपत्कद्य अपेक्षित आदाय मक्तीनो ये आदाय कराय अंडन रट दुअन रट वेडकंडो नमूत वसरक मारक आसन कालयक රට දුවන්නේ නැහැ රට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ කොවිඩ් 19 වසංගතයත් එක්ක මේ වසංගතය පාලනය කරමින් මේ වසංගතය මර්ධනය කරමින් ජන ජීවිතයේ ගොඩනැගීම රජයට අභියෝගයක් වෙලා තියෙනවා ඇත්තටම අපිට වඩා ලොකු රටවල් අපිට වඩා ලොකු රජයවල් අපහසුතාවට පත් වුණා මේ වසංගතයත් එක්ක හැබැයි අපි අතිගරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මන්ගේ නායකත්වය තුල ඒ වගේම මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය තුල ඒ වගේම मे रजे मना कलमनाकारी विशेषण मे तीर पिटिपस इन पुद्गले हटीर बेसिल राजपक्ष मेत्मा दवंत कार्यभारे अकरण मे रट हुद पेत्र गंट पुलवांगिकेन विश्वास अभी तुतीन कहोम नमूत अपीट मे रटे संवर्धने के पुलवांग मग्ने मे सीयलु ज अभियोग जग्रहणे करमीन संवर्धने करा जनजीवते गोडनगीम मे रट गोडनगीम तमय रजे बलापुर දැන් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම පිළිබඳ තවත් ඉදිරියට කතා කරන එදා ජනාධිපතිතුමා ජාතිය ඇමතීමත් එක්ක දැන් ඔබතුමන්ලගේ පක්ෂය ඇතුළේ නලුත් කතාවක් ගේනවා බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි මේ වැඩ ටික ක්‍රියාත්මක කරන්න ඉන්න සුදුසුම චරිතය හොඳම පුද්ගලයා මේ බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුව ආවොත් මේ වැඩ කටයුතු ටික සිද්ධ වෙනවා කියලා මොකද්ද මේ ඇයි එහෙමනම් මෙච්චර කාල ප්‍රමාදයක් වුනේ එතකොට ජනාධිපතිතුමා සාගමැතිතුමා ක්‍රියාවලිය යම් ආකාරයෙන් ගැටලුවක් තියෙනවද මේ බැසිල් රාජපක්ෂ මහත්තයා නම් මේ ඔක්කොම කරන්න ඉන්නේ මොකද්ද මේ අලුත් කතාව अरे हमें मैत्रम अभी बेसिल राजपक्ष मेत्वा पिल बंद कथाक्रद्य आर्थिक संवर्धन अमात्यवर हटि इतराने यदा महिंद राजपक्ष मेत्मा दीवर अमात्यवर हटिदला इतवा रटे जनप्रियम देशपाल नायक बाट पत्करण रटे दवंत युद्ध अवसान करंड युद्ध पास महादेवंत संवर्धन करंड हेवन पिटिपस्य हिटियना इतमाट अभी जातिक लयस्वें पार्लमेंट इद्रिपत्न के अभी आराधना कर अभी पार्लमेंट मंत्री लिखित अत्संकल इद्रिपत्क आराधना कर नमूतम प्रतिक्षेप कर ने ओहु पार्लमेंट इन टवश ने ओहु उपदेशक वरिगन मेक कलमना करे करना किया नमूत ईय दवसे विनकोट नवतवतावक लिखित आराधना कर इतम इन किल इतमे सेवे अट अवश्यलाती नम ये कलमनाकारिते अट अवश्यलाती नम मेके हुंदम उदाहरण चामर अभी पक्ष अखटी यदा महिंद रायपक्ष महत्या दिदास पहलवे जनवरी मसे अटवेद पराजय पत्ला मे रटम आपसर यदि यहा पालन आंडू अवृदु पहाक्तिस रट आपसर हरवद्दी रटे जातक संपत् विकुणद्दि आर्थिक कड़ावेदि गोविया किरीगोविया दीवरया विनाशवेनकोट आर्थिक वर्धन वेगे पल्लेटेनकोट अपीट ओण इलातिमुण नवतता कांडू अग्गन भाई ये कोट श्रीलंका निधास पक्षे सह एक्सजातिक पक्षे अत्र गिवसुमक्ति गुण रजे एक करा लोन के
හැබැයි බැසිල් රාජපක්ෂ මෙතුමා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුවේ පක්ෂය හදලා නැවත වතාවක් ආණ්ඩුවක් හදන් නැවත වතාවක් ජනාධිපතිරේක් පත් කරන්න නැවත වතාවක් මේ රටේ රජයක් පත් කරන් ඒ දෙවන්ත කාර්යභාරයේ පිටිපස්සේ හිටපු පුද්ගලයා බැසිල් රාජපක්ෂ මෙතුමා මම හිතන්නේ මේ අපේ රටේ ගම් දරවසම් 14022 කොහේ හරි මුල්ලක පුද්ගලයෙක් සම්බන්ධ කරගන්න ඕන නම් ජාමර මේ රටේ ඉන්න හොඳම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහත්තයා මිනිත්තු 3ක් 4ක් ඇතුළත ඕනෑම ග්‍රාම දර වසමක පුද්ගලයෙක්ව දුරකථනයෙන් ගනි. එතුමගේ සංඛ්‍යාලේඛන තොරතුරු ඒ සංවිධාන ජාලයේ ඒසා විශාල හැකියාවක් තියෙනු. ඒ නිසා ඔහුගේ සේවය මේ රට බලාපොරොත්තු වෙන මේ ආදරණීය මාතෘභූමිය බලාපොරොත්තු වෙන. ඒ නිසා තමයි අපි ලිඛිතව එතුමට ආරාධනා කරේ මේ රට බාර ගන්න. මේ රටේ යම්කිසි තනතුරක් බාර අරගෙන අතිගරු ජනාධිපති පාර අගමැතිතුමාට පාර්ලිමේන්තුවට අපිට මේ රටට ශක්තියක් වෙන්න දෙන්න කියලා අපි තමයි ලිඛිතව ආරාධනා කරේ. දැන් තෙල්මිල වගේ දේවල් බැසිල් ඇමතුමා ආවොත් අඩුවේ කියන කතාවක් ඔබතුමාලගේ පක්ෂ පසුබිම් මන්ත්‍රීවරුන්ම කිව්වා. ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද? බැසිල් රාජපක්ෂ මෙතුමා කියන්නේ ඇත්තටම දක්ෂ කෙනෙක්. එතුමා කරන්න බැරි ගොඩක් දේවල් කරපු කෙනෙක්. එතුමා මේ කළමනාකාරීත්වය තුළ ඒක කරන්න පුළුවන් වේවි අපි විශ්වාස කරනවා. එතුමා යම්කිසි සාධාරණයක් කරා යම්කිසි අපි මම විශ්වාස කරනවා එක පැත්තකින් තෙල්මිල අඩු කරන්න බැරි වුණත් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට යම්කිසි ශක්තියක් දීලා මේ තෙල් මිලට මුහුණ දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් එතුමා හදයි. එතකොට උතනින්ම දැන් අනිත් පැත්තට වක්‍රාකාරී මතයක් විපක්ෂේ නගනවා ඇමතුමනි. දැන් ඒ කියන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අකාර්යක්ෂම වෙලා හින්දාද මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ගේන්න හදලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවද ඔබතුමාලගේ කඳවුරේ? ඇත්තටම එහෙම එකක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. දැන් අපිට දැන් බැසිල් රාජපක්ෂ මෙතනදී ලිප්ගල් තුන ගත්තාම චාමර එක ගලක් පැත්තක ඉඳලා ලිප ඒ කියන්නේ ඒ වෑංජනේට ශක්තියක් දෙන්න පුළුවන් කමක් නැහැ. මුට්ටියට ශක්තියක් දෙන්න පුළුවන් කමක් නැහැ. ලිප්ගල් දෙකක් තියෙනවා තුන්වෙනි ගල මෙතන එකහුවෙන්න කියලා ඊ ආරාධනා කරේ. ඒ නිසා එතනදී අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අර ගල් දෙක ශක්තිමත් නැහැ කියලා. තව පැත්තකින් රැකවරණයක් දෙන්න තව පැත්තකින් ආධාරයක් දෙන්න තමයි එතුමාට අපි ආරාධනා කරේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා අර විපක්ෂයේ කියන දේ ෆේල් නිසා ඉදපට ආරාධනා කරන්නේ. හොඳයි. අපි එතනින් ඉදිරියට ගියොත් එහෙම ඔබතුමාගේ පළාතේ ගත්තොත් එහෙම ඔබතුමා පළාත් සභාවේ දීවරයෙන් වෙනුවෙන් නිරන්තරයෙන් කතා කළ කෙනෙක්. දැන් මේ එක්ස්ප්‍රෙස්වෙල් නෞකාව මුහුදුපත් වීමත් එක්ක කිලෝමීටර 80කට ආසන්න මුහුදු තීරයක සම්පූර්ණ නාවික කටයුතු වලට බලපෑමක් වුණා. ඒ වගේම තමයි තෙල් මිල වැඩිවීම කියන්නේ අනිත් පැත්තෙන් ඒත් පීඩනය තව දුරටත් වර්ධනය වුණා. මොකද්ද ඇමතුමනි දීවරින් සම්බන්ධයෙන් වැඩපිළිවෙල වෙන්නේ ඉස්සරහට? දීවරින්ට ඇත්තරම මේ වෙද්දී අපේ කාංචන විජේසේකර මෙතුමායි වගේම අපේ ඩග්ලස් දේවානන්ද මෙතුමා මේ වෙද්දී ගණනය කරමින් අපේ නිලධාරීන් එක්ක අපි බලනවා දීවරින්ට වෙච්ච අලාභයේ කොච්චරක්ද උන්ට යම්කිසි වන්දියක් විතර දෙනවා නම් කොච්චරක්ද අපි දෙන්න ඕන කියලා ඒ පිළිබඳව අපි ඒ නැවේ අයිතිකාර සමාගමත් එක්ක අපි සාකච්ඡා කරලා යම්කිසි සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා යම්කිසි යම් හේකින් ඒ නැවේ අයිතිකාර සමාගම මේන් මගහැරීමට යනවනම් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කරලා හරි අපේ දීවරයන්ට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ ඉදිරිපත් කරුවා ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව. එදා මම පළාත් දීවර අමතරහැට ඉන්න කාලේ තමයි හලාවත ඇන්ටනීගේ මරණය සිද්ධ වුණේ. එවකට හිටපු අපේ අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මෙතුමා සමග අපි දිගින් දිගට කතා කරා දීවරයන්ට යම්කිසි සහනාධාරයක් අපි දෙමුයි කියලා. ජනාධිපතිවරයා හැටර එතුමා ඒකට කැමැත්තෙන් හිටියත් අපේ සමහර නිලධාරී එදා අකමැති වුණා. අකමැති වුණා ඒකේ ප්‍රතිඵලයක් හැටර දිවරය පාරට බහැලා උද්ඝෝෂණය කරලා ඇන්ටනීගේ මරණය දක්වා සහ ආණ්ඩුව පෙරලෙන සත්‍යර පත් වුණා. ඒ නිසා දිවරයින්ට මේ ඉන්ධන ප්‍රශ්නය නිසා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව අපි රජය හැටියට සාකච්ඡා කරලා ඔවුන්ට නැවත වතාවක් අපි අර පරණ කරපු කූපන් ක්‍රමය හරි දෙන්න පුළුවන්ද කියලා අග්‍රාමාත්‍යතුමා සමග අපි සාකච්ඡා කරලා තියෙනවා. අපිට කොහොමවත් සාධාරණයක් කරන්න පුළුවන් වෙයි. සමහර ක්‍රියාවලීන් පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කරද්දී ඇයි මේක ජනාධිපතිතුමා ඉදරත් අගමැතිතුමා ඉදරත් කරගන්න බැරි කියන ප්‍රශ්නේ. මේ හාල් මිල වගේ ප්‍රශ්න මේ ජනතාවට බොහොම තදින් දැනෙන රුපියල් 700 හාල් 93ට තිබ්බට පිට රුපියල් 200යි. ඇයි ඇමතිතුමා මේක පාලනය කරගන්න බැරි රජයට? ඇත්තරම චාමර අපි දැන් මම ජීවත් වෙන පුත්තලම දිස්ත්‍රික්කෙ ගත්තාම වයම පළාත ගත්තාම ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය වෙන පළාතක්. බොහෝ විට සමහර අවුරුදු වල වයම පළාත එක වෙනවා, සමහර අවුරුදු වල උතුරු මැද එක වෙනවා. මේකේ වී නිෂ්පාදනය එහෙම තියෙන. මේකේ මගේ තියෙන අත්දැකීම තමයි චාමර සමහර ආයතන සමහර ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ ඒකාධිකාරයක් හදාගෙන
මහා දෙවන්ත ශක්තිමත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන් මම දකින දේ තමයි අපේ තිබුණු වී අලෙවි මණ්ඩල නැති වෙලා ඉපස්සේ මේ කෘෂි කර්මයට තිබිච්ච ඉඩකඩ නැති වෙලා විවෘතාර්ථික ක්‍රමයක් එක්ක මේක පෞද්ගලිකකරණය වෙලා ඒ ඒග්ය ශක්තිය පෞද්ගලිකාංශයේ ශක්තිමත් වෙලා රාජ්‍යංශයේ කඩා වැටිච්ච එක තමයි නැවත තව කාපස්සර හරවන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අද මේ වෙනකොට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ප්‍රමුඛ ඒ කෘෂිකර්ම අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. يعني ඉස්සර රාජ්‍ය අමතිවරයා කියන්නේ චාමර රාජ්‍ය අමතිවරයාට මුකුත් වැඩක් නැහැ. කැබිනට් අමතිවරයා මේ වැඩේ කරන්න කියලා පැවරුවොත් කරන්න පුළුවන්. නැත්තම් ඩීසල් ටික පෙට්‍රල් ටික හම්බ වෙනවා මාසෙ පඩිය හම්බ වෙනවා එච්චරයි. හැබැයි අතිගරු ජනාධිපතිතුමා මෙවර වැඩ විෂය බෙදන එකේදී රාජ්‍ය අමතිවරයාට ගැසට් එකෙන් වෙනම විෂයන් පවර්ලා මේ කෘෂිකර්ම කියන කෑල්ල ගත්තාම මේක කොටස් ගණනාවකට කඩලා තියෙනවා. ඒ නිසා මේ තුලින් රටේ නව ප්‍රබෝධයකට යන්න විශේෂයෙන්ම දැන් පෝර ප්‍රශ්නය ගත්තාම මේකට විරුද්ධව කතා කරපු මන්ත්‍රීවරු අතරේ ඉස්සරහින්ම තියෙන එක මම මේදා කණ්ඩායම් රැස්වීමේ මම අග්‍රාමාත්‍යතුමා සමග අපේ කණ්ඩායමේ මම කිව්වේ මේ පෝර ප්‍රශ්නේ අපි එක සැරේ නතර කෙරුවොත් එදා මැතිනිගේ ආණ්ඩුවට වෙච්ච දේ අපිට වෙයිද? ඒ නිසා හොඳ දෙයක් තමයි අතිගරු ජනප්‍රිය කරන්න යන්නේ. මිනිසුන්ට වහකවන එක නතර කරන්න කොයි වෙලාවෙ හරි කවුරු හරි මේ තීන්දුව ගන්න ඕන. විශේෂයෙන්ම ගත්තාම උතුරු මැද වගේ පළාත් ගත්තාම උතුරු මැද පළාත්වල ওই පදවිය ශ්‍රීපුර වගේ ප්‍රදේශවල විශාල වශයෙන් ජනතාව මැරිලා. දැන් අර සමන් වඩුගේ මහත්තයා හොඳ ලේඛකයෙක් ඉන්නවා දවසක් මගෙත් එක්ක එතුමා කියනවා ඒ කාරණේ සම්බන්ධව වහගඩු රෝගයේ සම්බන්ධව තොරතුරු ගන්න එතුමා ගියලු පදවිය ශ්‍රීපුර පැත්තේ එක ගමකට. ඒ ගියාපම සමහර පෞල් ගැන තොරතුරු හොයන්න ගියාම අම්මත් මැරිලා තාත්තත් මැරිලා ආච්චිත් මැරිලා සීයත් මැරිලා දරුවොත් මැරිලා මේ තොරතුරු හොයන්න ග්‍රාමසේවක මහත්තයාට ගියාම ගිය සතියේ ග්‍රාමසේවක මහත්තයත් මැරුණා කියලා කවලු වහගඩු ප්‍රශ්නෙත් එක්ක. ඉතින් මේකෙදී එක පැත්තකින් මතු වුණාට චාමර මේක රට පුරාම පැතිරිමින් තියෙනවා. අර පැත්තෙන් උතුරු මැදින් පටන් ගත්තාම මේ වෙද්දි ගිරිබාව ගල්ගමු පැත්තෙන් නවගත්තේගම ආනමඩුව පැත්තෙන් වයම් පලාතරත් ඇතුල් වෙනවා. මේක ස්ප්‍රෙඩ් වෙනවා පැතිරෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වසවිස වැඩි වැඩියෙන් පාවිච්චි කරන එක. අපි අතිගරු ජනාධිපතිතර අපි යෝජනා කරේ කණ්ඩායමක් හැටියට මේක අපි වසර 4කට කොටස් කරලා 25 4 වෙලාවකට කරමු කියලා. ජනාධිපතිවයින් ස්ථාවරයේ තමයි කණ්ඩ නැතුව ගියොත් පිටින් ගියලා කණ්ඩ දීලා හරි මේක මේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරන එක අපි කරන්න ඕන. ඒ අභියෝගය අපි රජයක් හැටියට බාරගමු කියලා. ජනාධිපතිතුමාගේ සහ රජයේ ඉලක්කය ඒක නම් ඒ වගේම කරට ගන්න අපි සූදානම්. දැන් ඇත්තටම ගම්වලට යනකොට දැන් කල්පිටිය පැත්තේ මං හිතන්නේ පොහොර ප්‍රශ්නේ තදටම තියෙනවා. මේ මිනිස්සු හරිම අමාරු තැනක ගොවිතැන් කරන්නේ. ඉතින් දැන් යල කන්නේවත් පොහොර හරි විදිහට දීලා නැහැ කියන චෝදනාව තියෙනවා. ඇයි එමෙතුමා මේ පොහොර ටික බෙදා ගන්න රජයට යාන්ත්‍රණයක් නැත්තේ? ඇත්තටම චාමර මේකේ උනේ දැන් අපි හිතමු බැරි වෙලා හරි ප්‍රචාරයක් ගියොත් හෙට ඉඳලා ඉන්ධන මිල වැඩි වෙනවා කියලා රුපියල් 20කින්. හැබැයි හෙට දවල් ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ගියපුවාම හෙට දවසේ දුවන් ඉන්ධන තියෙනවනේ පිරුම්හල් වල. හැබැයි වැඩි වෙනවයි කියලා කියපු ගමන් අද ගිහිල්ලා හැමෝම තමුන්ගේ ටැංකිය පිරෙන්න තෙල් ටික ගහගත්ත එකේ ප්‍රතිඵලයක් හෙටේ හෙට දවල් 12 වෙනිදා ෂෙඩියුල් තෙල් නැති වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ වගේ එකක් තමයි පෝර වලටත් උනේ. පෝර නතර කරනවා කියලා කියපු ගමන් අනවශ්‍ය ප්‍රමාණයක් ජනතාව ඉස්සරහට ඇවිල්ලා පෝර අරගෙන ස්ටොක් කරගත්ත එකක්. දෙවෙනි එක තමයි අර කූට ව්‍යාපාරිකයෝ මේ පෝර ටික ස්ටොක් කරගෙන මේකේ වැඩි මිලකට විකුණන්න පුළුවන් කියලා එයාලා හංගගෙන ඉන්නවා. මෙන්න මේක තමයි රටට බලපෑවේ. ඒ නිසා රජයේ පැත්තෙන් මේ වෙද්දි ඒ හංගපෙව්ව දවස ගානේ අපි දකිනවා. හවල් තැන ගබඩාවේ හංගලා තුනා, හවල් තැන හංගලා තුනා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් චාමර පෝර නතර කරන්න වෙනවනේ. දැන් මම උදාහරණයක් විතර ආනමඩුවේ ඊයේ පෝර ප්‍රශ්නයක් ආවා. මේ පෝර ප්‍රශ්නෙට මම මැදිහත් වෙලා මේක බේරන්න උත්සාහ කරනකොට මං හපව මගේ යටිහිතින් කල්පනා කරනවා මේ ප්‍රශ්නේ අපි අද බේරයි. හැබැයි හිත කියන දවසේ මේකට මේ කැමති වුණත් අකමැති වුණත් චාමර මේකට මූණ දෙන්න මූණ නැනේ. ඒ කියන්නේ පෝර ගෙන්නන්නේ නැහනේ. එහෙමනම් ඒකට අපි රටක් හැටර පෙළ ගැහෙන්න ඕන. පහුගිය දිනවල අපි යාපනයේ ගිය වෙලාවේ ඒ යාපනයේ සහෝදරත් එක්ක කතා කරද්දී යාලා කිව්වේ මේ සර් අපිට නම් එහෙම පෝර ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද යුද්ධේ කාලේ අපිට පෝර තිබුණෙම නැහැ. අපි සාමාන්‍ය විදිහටම තමයි කෘෂිකර්මය කරේ. අපිට මේක මහ ලොකු අභියෝගයක් නෙවෙයි කියලා.
එතරම් කල්පිටිය ප්‍රදේශයේ නියෝජනය කරන පුද්ගලයෙක් හැටියට පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයෙක් හැටියට මම හදවතින්ම කනගාටු වෙනවා කල්පිටිය ගොවියෝ ගැන. කල්පිටිය ගත්තම මේ කස වැල්ලේ යාලා තනිකර වතුරයි පෝරයි එක තමයි මේ දේ කරන්නේ. ඔවුන් ඇත්තරම මහ පොළොවත් එක්ක පොර බදලා මේ රටේ දල ජාතික නිෂ්පාදනයට දෙයක් කරන මිනිස්සු. ඒ අය වැඩ කරන වෙලාවේ චාමර වතුර දාන්න කොටුවේ වැඩ කරන්න එළියට බහින්න නෙමෙයි. අපිට ගේ ඉඳලා ඒ ඉරේලි දිහා බලන්නවත් බෑ. ඒකේ තමයි යාලා රස්සාව කරන්නේ. හැබැයි ඔවුන්ට එක පැත්තකින් අර ගිනි කස අවුවේ වැඩ කරනවා වගේම අනෙක් පැත්තෙන් පෝර ප්‍රශ්නෙත් මතුවුනහම ඔවුන්ට ඒ අභියෝගෙට මුහුණ දෙන්න වෙයි. හැබැයි ඉතින් එක පැත්තකින් මගේ හිතෙනු වුණා මගේ අර යාපනයේ සහෝදරොත් එක්ක කතා කරපම ඔවුන් කිව්වා ඉතින් සර් අපිට යුද්ධෙලා 30 අවුරුද්දක් ඉස්සේ අපේ පෝර පොඩ්ඩක්වත් ආවේ නැහෙනේ. එයාලා කිව්වේ මේ යූරියා පාවිච්චි කරනවා බෝම්බ හදන්න. ඒ නිසා අපිට යූරියා දෙන්නෙම නැහැ. ඉතින් අපි නමුත් අපි බඩගින්නේ හිටියේ නැහැ. මේ එයාලා කියන්නේ මේ මැරුණු පොළව නැවත වතාවක් පණ එනවා සාමාන්‍ය කාබනික පොහොරත් එක්ක. ඒකට යම්කිසි කාලයක් යනවා කියන එක තමයි කියන්නේ. ඒ නිසා අපිට මේ අභියෝගයට මුහුණ දෙන්න පොඩි කාලයක් අපිට මුහුණ දෙන්න වෙයි. කොහොම නමුත් ජන ජීවිතේ වෙනුවෙන් මිනිසුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් අපි රජයක් හැටර මේ අභියෝගය බාර ගන්න සූදානම්. විපක්ෂයේ පැත්තෙන් එන චෝදනාව තමයි මේ ජනාධිපතිතුමා කලින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වේ මේක අවුරුදු 10කට 15කට කරන වැඩක්. එහෙම නැතුව මේක එකපාරටම කාබනික ගොවිතැනකට යනවා කියලා කිව්වේ නැහැ. දැන් මේ වෙලා තියෙන ආණ්ඩුවට පොහොර මිල ගෙවා ගන්න බැරි හින්දා තමයි මේ තැනකට යන්නේ. එහෙම තීන්දුවක් වෙන හින්දා දබතුමලට යන්න වෙලා තියෙන්නේ. නැ මේ කාරණේ සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් කණ්ඩායම රැසීමේදීත් කතා කරා. ඔය සංඛ්‍යා ලේඛන තොරතුරු හරියටම නිවැරදි නොවෙන්න පුළුවන් ඒකේ නිවැරදි කිරීමට යටත්ව ඇමරිකන් ඩොලර් මිලියන 400ක් තමයි පෝරාණයනය කරන්න යන්නේ. රොමේෂ් පත්‍රණ මහත්මයා ඉදිරිපත් කරුවේ ඇමරිකන් ඩොලර් මිලියන 2000 1800ක් විතර අපි තේ කර්මාන්තෙන් විතරක් එනවා. මෙතනදී යම්කිසි කඩාවැටීමක් වුණොත් පළදා වඩුවීමක් වුණොත් ආර්ථික හානියක් වුණොත් අපි පෝරාණයනය කරන්න වියදම් කර ඇමරිකන් ඩොලර් මිලියන 400 වගේ 4 ගුණයක් තේ වලින් විතරක් අහිමි වෙනවා. ඒ නිසා මේකේ අපිට ඩොලර් නැති හින්දා එහෙම නැත්තම් මේකට මුහුණ දෙන්න බැරි නිසා කරන එකක් නෙමෙයි. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුලම කියලා තිබුණා අතිගරු ජනතාවගේ ඉන්න ස්ථාවරයේ එක. ඒ නිසා අපි මේ අභියෝගයේ මුහුණ දෙන්න අභියෝගය බාර ගන්න සූදානම් රටක් හැටියට. අතරම මේකෙදී අද බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ එදා ওই බහුජාතික සමාගම් එක්ක හුවෙලා පෝරාලවි කරනවා බහුජාතික සමාගම් වලට මේ රට පාවල දුන්නයි කියලා කියපු සමහර ඒ පක්ෂ අද බංකොලොත් වෙලා ජනතාව අරගෙන අපිට වහ කණ්ඩ දීපියව් කියලා ජනතාව පාරට බසන තත්ත්වයේ වුන් පත් වෙලා තියෙනවා. මේ සියලු දේ කළමනාකරණය කරමින් කාබනික වගාව සඳහා මේ රට පෙළ ගස්සන්න අපි සූදානම් ඉන්නේ. දැන් අමතුමාලගේ පැත්තෙන් ජනාධිපතිතුමාගේ පැත්තෙන් අගමැතිතුමාගේ පැත්තෙන් මේ පිළිබඳ අපි දකිනවා මාධ්‍ය තුලදී කතා කරනවා. හැබැයි ගොවින්ගේ පැත්තෙන් ගමට ගියාම තියෙන චෝදනාව තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්වත් කවුරුත් එන්නේ නැහැ. පස පරීක්ෂා කරලත් නැහැ. භෝග පිළිබඳ පරීක්ෂා කරලත් නැහැ. පොහොර දෙන්නේ කොහොමද කියන වැඩ පිළිවෙලකුත් නැහැ. ඔබතුමන්ලා මේ ගන්න තීරණයට නිලධාරීන්ගේ සහයෝගයක් ලැබිලා නැද්ද මේ වෙද්දි? මේකෙදි අපිට දෙපැත්තකින් හිතන්න වේශාමර මොකද මම වයඹ පළාතේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා. මට මතකයි කුලියපිටිය පැත්තේ මේකද රජයක් හැටියට තීන්දුව ගන්න ඉස්සෙල්ලා කුලියපිටිය පැත්තේ දෙවන්ත විදිහට මේ කාබනික වගාවට ගිහිල්ලා තිබුණා. ඒ සඳහා වෙනම ගොවි සංවිධාන හැදිලා තිබුණා. ඒ සඳහා හොඳ මිලක් තිබුණා. එතනදී මම නිකන් මම යෝජනා කරපුවාම අපි කාබනික පැත්තර හැරෙමුද කියලා. ඉබලේ නිලධාරී විශාල පිරිසක් එක පැත්තක් වෙලා නිකන් විෂයභාර අමතරයට මට ගහන තත්ත්වෙ තමයි හැදුනේ. එතනදී මම දකින්නේ මේ පෝර මාපියාව ඇතුලේ සමහර විට නිලධාරින්වත් මිලදී අරගෙන නැති. සමහර දේශපාලන පක්ෂ සල්ලියට අරගෙන නැති. ඒතොර මේ මාපියාව අපි කඩන්න වෙයි චාමර. මොකද මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ගන්න තියෙන තීන්දු තීරණ අපි අකමැත්තෙන් වුණත් ගන්න ඕනනේ. දැන් උදාහරණයක් විදිහට වා චූටි කාලේ බෙහෙත් දෙනකොට වා කැමැත්තෙන් බිව්වේ නෑනේ. වා රණ්ඩු කරලා අම්මත් එක්ක බෑ මට බොන්න බෑ කියලා කියද්දි මලට අම්මා බලහත්කාරයෙන් තමයි බිව්වේ. ඒක බොන්න ඕන. එහෙම වුණාමනේ ලෙඩේ හොඳ වෙන්නේ. එතකොට අපි රජයේ හැටියට අතිගරු ජනාධිපතිතුමා අගමැතිවරයා සහ රජයේ හැටියට අපි ඒකට තමයි යන්න සූදානම් වෙලා තියෙන්නේ. මේක ලිහිසි පහසු ගමනක් නෙමෙයි. අපිට දෙවෙන්ත අභියෝගෙයි
මේට වඩා දෙවන්ත රැල්ලක් ජනතා වර්ගන පාරට බහි කොවිඩ් 19 වසංගතයේ හින්දා ලොකුවට උද්ඝෝෂණ සංවිධානය කරගන්න බැරි නිසා දැන් මෙහෙම තිබුණත් යම් වෙලාවක උද්ඝෝෂණ සංවිධානය කරන්න පුළුවන් වෙච්චලාගේ ওই බංකොලොත් වෙච්ච ওই 102 3ට වැඩිච්ච පක්ෂ මෙතනින් හරින එකටින්ද වහටික කවල හරි අපේ පක්ෂේ ගොඩ ගන්නම් කියලා කියන කට්ටිය ජනතා වරම් පාරට බස්සයි ඒ නිසා ජනාධිපතිතුමා කියන්නේ යම් කිසි අස්වැන්නේ අඩුවීමක් වෙනවා නම් ජනතාවට අපි මුදල් දෙමු කියලා ජීවත් වෙන්න ගොවි ජනතාවට ඒ අවශ්‍ය කරන ආධාර දෙමු කියලා හොඳයි අතරම පැහැදිලිවම ඉතාමත්ම අභියෝගාත්මක තීන්දුවක් නමුත් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙල දියත් දෙමින් පවතිනවා ජනතාවගේ පැත්තෙන් චෝදනා තියෙනවා ගොවින්ගේ පැත්තෙන් චෝදනා තියෙනවා ඒ තමයි අපි උපුටා ගත්තේ යන විශේෂයෙන් මේ වෙන විටදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයේ පිළිබඳ කතා කරනවා ඒ වගේම හවුල්කාර පක්ෂ පිළිබඳ කතා කරනවා මේ වෙද්දී ඔවුන් යම් හිත්‍රිද වීමකද ඉන්නේ නිදහස් පක්ෂයට යම් ඇමතිකම් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙන කතාවක් තිබ්බා ගම්මන්පිල මහත්තයා ගැන කතා කරනවා විමල් දිරංජ මහත්තයා ගැන කතා කරනවා ඇත්තටම ආණ්ඩුව එකට එකතු වෙලා හදලා ඇයි මේ අද වෙනකොට ඇතුළෙම ඉඳගෙන එයාට පහර ගැහිම සිද්ධ කරන්නේ චාමර අපි 1948 නිදහස ලැබිච්ච දා ඉඳලා හැමදාම වමේ ආණ්ඩු තනිපක්ෂයෙන් ඇවිල්ලා නැහැ චාමර. ඇවිල්ලා තියෙන්නේ කුඩා කුඩා කණ්ඩායම් හැදිලා සමගි පෙරමුණක් හැටියට තමයි හැමදාම ඇවිල්ලා තියෙන්නේ. ඒක විවිධ නම් වලින් සමගි වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ ආණ්ඩුවල හැටි චාමර. අපේ දේශපාලන අධ්‍යක්ෂක මන්ත්‍රීවරයෙක් කරා මේ 23 අවුරුද්දක් නේ. අවුරුදු 20 න් 20 කින් අපි මන්ත්‍රීවරු වෙලා. දැන් මේ අපේ අධ්‍යක්ෂකම තුල අපි හැමදාම දැක්කා ඒ විවිධ පක්ෂ එකට එක්කව දැන් අපි අපි පවුලක් ගත්තොත් චාමර පවුල ඇතුලේ විවිධ අදහස් දෙනා ඉන්නවනේ. හරි එක පවුලේ එක අම්මගේ එක තාත්තගේ එක බඩවැල කඩන ආපු සහෝදරයෝ පවුලේ දරුවෝ 4-5 දෙනා ඉඩකඩම් වලට රණ්ඩු කරනවා. නේද? උසයි පොලිසිය යනවා. හැබැයි ඉතින් මේ මේ විවිධ මතදරන පක්ෂ ටිකක් එකට එක්කව කරගෙන මේක කලමනාකරණය කරන එක මේක කොහොමද කියලා හිතා ගන්න පුළුවන් කමක් නැහැ. මම නිකන් පවුල ඇතුලේ පොඩි කතාවක් කියන්න. राजपक्ष पवले के मगे तेन जनाधिपत्मसा के मटन हितागंड मे महिंदय मे आंडो मेचर काल के मट उलूर अदेला देशपाल इतवा राज्य खटेट इतमा अलुद्याकने भाई महिंद राजपक्ष महत्व महालुद्याकने अपे पक्ष සාකච්ඡා කරලා මේව අපිට කල්මනාකරණය කරගන්න පුළුවන් වෙයි. විවිධ අදහස් විවිධ මත ගැටුම් මේවා තියෙනවා. මෙතනදී ඇත්තටම අපි පිළිගත යුතු එක කාරණයක් තියෙනවානේ චාමර. එක වෙලාවකදී මම ඒක කියලා ඒක නේ ලොකුවට මාධ්‍ය හරහා කියලා මට වට කරලා ගෙව්වා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි ගමක පිරිත් පින්කමක් කියමු. පින්කමක් කියමු පන්සලක. පන්සලේ පින්කමේ පන්සලේ නායක හමුරන කවි කියන්න බෑ කියලා නායක හමුරෝ පින්කම නොකර ඉන්නේ නෑනේ. නායක හමුරෝ කවි කියන්න කෙනෙක්ව ගෙනල්ලා පින්කම කරලා පින්කමේ ලාභය අරගෙන කවියගේ කොටස දීලා කවිය පිටත් කරනවා. හැබැයි පන්සලේ හමුරෝ කවදාවත් ඔප්පුව ලියලා දෙන්නේ නෑ කවියට. දැන් මේකේ සමහර උදවිය රටේ ජනාධිපතිකම අගමැතිකම දෙන්න කියලා මේ සුළු පක්ෂ කුඩා පක්ෂ එහෙම ඉල්ලපුවාම ඒතර ඇත්තර මේක ඉතින් ඒක විහිළුවා. ඉතින් ඒක තමයි අරුමුදේ තියෙන්නේ. ඒ දෙකම හුරු වෙනද අපිට කිසි ගැටලුවක් නෑ. අතරම අර ඔබතුමා කියපු කාරණේත් හරියද? 2015 වගේ රජයන්නේදී මහින්ද රාජපක්ෂ මහත්තයා මේක බොහොම තද පාලනයක අල්ලගෙන හිටියා. මේ කියන්නේ තද පාලනයක් කියන්නේ මේක බොහොම සංවිධානාත්මකව තියන් හිටියා. මෙහෙම කවදාවත් පක්ෂයක් ඇතුලෙන් යම් යම් විවේචනාවෙ නැහැ ඔබතුමාලේ කඳ උර ඇතුලෙම. අතර මොකද්ද එතනදී වෙච්ච ප්‍රශ්නේ? මෙතනදී වෙච්ච ප්‍රධාන ප්‍රශ්නේ තමයි චාමර අපේ රටේ ඡන්දදායක වෙන පිරමීඩ් එකක් වගේ. මේ පිරමීඩ් එකේ පල්හ තමයි ඉන්නේ අර අඩු අධ්‍යාපනයේ තියෙන අඩු ආදායම් තියෙන ඒ ඒ සෙට් එක මේ පිරමීඩ් එකේ මුදුනේ තමයි ඉන්නේ අර උගත්තු බුද්ධිමත්තු කියන මේ ටික. ඒතර මධ්‍යම පාන්තිකය තමයි මේකේ මෙද මෙද කෑලි. ඇත්තරම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ඈත්ුණේ අර අර පිරමීඩ් එකේ මුදුනේ කෑලි. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හරහා එකතු කරගත්තත් මේ පිරමීඩ් එකේ මුදුනේ කෑලි. ඒතරේ පිරමීඩ් එකේ මුදුනේ ආපු උදවිය හිතනවා මේ පල්ලැහැ ඉන්න එක
මේ කලමනාකරණය කරන්න පුළුවන් කියලා උඩින් නියෝග දීලා ඒක වෙනම ක්‍රමයක් ජාමර මේක තමයි මේ රට ඇතුලේ තියෙන අර්බුදය ජනාධිපතිතුමානි මේ දැන් උදාහරණයක් විතර වියත්මග කියන්න වියත්මග ගත්තාම වියත්මග හිතනවා අර පල්හැම ඉන්න මිනිහා හිතන විදිහ එයාලට තේරෙන්නේ නෑ ඒක තේරෙන්නේ අපි වගේ අයට නේ ගමේ භාෂාවෙන් කරා ඒක තේරෙන්නේ අපි වගේ උන්ට ඒකට මේකේ ඒ අර උඩයි යටයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක අපිට බේරගෙන යන්න පුළුවන් එහෙම ගැටලුවක් නෑ හොඳයි බැලු බැලමට පොඩි අවුලක් වගේ පේන හැබැයි මේක බේරගෙන යන්න පුළුවන් හොඳයි විශ්වාස බංගේදී යම් ආකාරයකින් වෙනස් තීන්දුවකට යන්නේ නැද්ද ඔබතුමන්ලා පක්ෂයක් හැටර මොකද්ද ගන්න තීන්දුව කියලා බලලා පක්ෂය ගන්න ඕනම තීන්දුවර අපි යටත් වෙනවා හොඳයි මේ කතා කරන්නේ අපි ජනතාවගේ තියෙන ප්‍රශ්න ජාතික රූපවාහිනිය විදිහට රාජ්‍ය මාධ්‍ය වුවත් අපි මේ දේවල් ජනතාවට තියෙන ප්‍රශ්නේ බොහොම විවෘතව කතා කරලා විසඳ ගන්නට ඕනේ මොකද රජයේක ක්‍රියාවලිය පිළිබඳ ජනතාව 69 ලක්ෂයක් පත් කරගත් රජයක් පිළිබඳ වෙන විට ඒ සම්බන්ධයෙන් විවේචන තියෙනවා නම් ඒ විවේචන සම්බන්ධයෙන් රජයේ පැත්තෙන් සාධාරණීකරණ උත්තරයක් අපට තියෙනවා නම් ප්‍රශ්න ඒ දේවල් නිරාකරණය කර ගැනීමත් අවශ්‍යයි ग्रामीय सह प्रादेशीय पानीय जल सप्यम व्यापृति संवर्धन राजमात्य सनत् निशांत महता समगेन अभी कथा कर मेनि अभी मे मुहूते दी उबटदीन प्रश्नपत्र पिलीबंद कथाकला तेक्कम जनता वातर मीलंग कारणे बवट पत्तुने भारत लक्ष्मण प्रेमचंद्र महतागे गहतन्यात समग मेरटे महाधिकरणे त्रिपुद्गल विनिसुरु मडुलिंग तुनिन देखक तींदो बवट पत्तुने तुमिंद सिल्वा हिटप मंत्रीवर अट दलो अनुदनुम क्रियात्मक किरी इन पशु एक श्रेष्ठाधिकरण पंचपुद्गल विनसुर मडल विसी यलित हवरु करनो हेबई जनाधिपत्तुमन अभिमते परधि जनाधिपत्तुमन मेवन विट जनाधिपति समाव लबादे मे संबंधी अमरीकानुतानापति कार्यालय निवेदन अग्निकुत करनो त्रस्तवादेट संबंध दहस यदि निधास कलाट गटल वकने नमूत अधिकरणेन तहवरु करपु दुमिंद सिल्वा निधास करन्ने ऐ एत्तेकम नीतिज्ञ संघ मे प्रश्न करनो मे तींदु लबादुनु श्रेष्ठाधिकरण विनसुरुरुन्गेन वार्तावक नोकेंदवा ජනාධිපතිවරයා කොහොමද මේ අයව නිදහස් කරන්න කියන කාරණ. ඇත්තටම මේ වෙලාවේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා නිදහස් කිරීම කියන දේ ඔබතුමන්ලට අවාසි සහගත තත්ත්වයක් නෙමෙයිද? ඇත්තටම චාමර අපේ රටේ විධායකය ව්‍යවස්ථා දායකය අධිකරණයේ කියන මේ ආයතන තුන එකට එකතුලා තමයි යන්න ඕන. මෙතනදී මේක ටොප් ලෙවල් එකේ උඩම තියෙන්නේ විධායකය කියන්නේ රටේ ජනතාව තෝරලාපත් කරපු අධිකාරු ජනාධිපතිතුමා ව්‍යවස්ථා දායකය කියන්නේ නීති හදන තැන ඒ කියන්නේ පාර්ලිමේන්තුව අධිකරණය කියන්නේ මේ හදන නීති ක්‍රියාත්මක කරන තැන මේකේ විධායකය ව්‍යවස්ථා දායකය අධිකරණය කියන එක ගත්තහම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායම අධිකරණය තියෙන්නේ තුන්වෙනි තැන මෙතනදී අධිකරණය කියන තැනින් යම්කිසි වැරද්දක් වුණොත් ඒක නිවැරදි කරන්න මේ හදලා තියෙන සිස්ටම් එකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායම තියෙනවා ක්‍රමවේදයක් මේක පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් අද චාමර මම ඇමතිවරයෙක් වෙන්නේ ජනතාව මාව තෝරලාපත් කරේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඒ මගේ තනතුර හැදෙන්නේ මම මන්ත්‍රීවරේ. හැබැයි සනත් නිශාන්ත දක්ෂයි මේ වෙලෙට මේ වැඩේ කරන්න පුළුවන් කියලා අතිගරු ජනාධිපතිතුමා සහ ඒ ඉහළ දේශපාලන නායකත්වය තීරණය කරලා මට ඇමති ධූරයක් දෙනවා. එහෙමනේ මම ඇමතිවරයෙක් වෙන්නේ. හැබැයි අතිගරු ජනාධිපතිතුමා කියන කෙනාව ජනතාවම පත් කරන්නේ ජනාධිපතිවරයා හැටියට. ජනතාව පත් කරපු කෙනා. ඒතකොට මේකෙදී ජනතාව ලයිසන් එකක් දෙනවා. යම්කිසි වැරද්දක් වෙනවා නම් ඔබට නිවැරදි කරන්න බලය එක. මෙතනදී උදාහරණ විදියට ගත්තොත් ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. මං පුද්ගලයන්ගේ නම් කියන්නේ නැහැ. හොඳ නැති නිසා. විවිධ ජනාධිපතිවරු අපරාධකාරයන්ව එළියට දාලා තියෙනවා. මම නිකන් පුංචි අත්දැකීමක් මම ඔබගෙත් එක්ක බෙදා ගන්නම් චාමර. भारत लक्ष्मण प्रेमचंद කියන්නේ අපේ බොහොම හිතවතෙක් යාළුවෙක්. අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ රියදුරු මහත්තෙක් හිටියා කපිතාන් තිස්ස කියලා. තිස්ස මහත්තයයි මමයි भारत लक्ष्मण प्रेमचंद මහත්තයත් එක්ක මේ මරණයට දවස් 3කට ඉස්සෙල්ලා තේ එකක් වුණ පුළුවන් කම ලැබුණා සෝලංගාරච්චිලා ගෙදරදී. අපි වෙන වැඩකට අවිල්ල ඉන්න ගමන් අපි ගිහිල්ලා කතා කරා. ඇත්තටම චාමර මම එනකොට අපි 36 කියලා කියන්නේ මම 36 ඇත්තේ කී කියාව 36 මුන්දෙන්න එකෙක් අනිවාර්යෙන් මැරෙනවා කියලා. ඒ මැතිවරණය ඒ මෙහෙයුම හදලා තිබිච්ච විදිහම වැරදි චාමර. එතන ඒ බල කඳවුරු දෙකක් දෙපැත්තට බෙදිලා භාරත ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර මහත්තයලගේ කඳවුරේ මම දැක්කේ පාක්ෂික පාටක් නෙමෙයි. ඒ මැතිවරණ ව්‍යාපාරයේ සම්පූර්ණ මෙහෙවන කට්ටේ කළු පාට ටී-ෂර්ට් එක ගහලා ඉදී. මේකේ දැන් පක්ෂේ ලාංඡනයනේ ගහන්න ඕන ටී-ෂර්ට් එක. මේ දැන් ඔය ඇඳගෙන ඉන්න කිට් එක ඔය වගේ එකක් තමයි දැන් මේකේ තියෙන පොලෝ එකනේ තියෙන වගේ මේ ලාංඡනේ අරකේ තියෙන්නේ හෙල්ලෙකුයි පලිහකුයි කඩුවකුයි පලිහකුයි අරගත්ත අශ්වාරෝහකෙක්
සටන් පාඩේ මොකද්ද එයාලගේ තේමා පාඩේ මොකද්ද ඕක අපි සූදානම් ඕක අපි සූදානම් ඒ කියන්නේ මරාගෙන මැරෙන්න තමයි දෙගොල්ලෝ ගියේ අවසානයේ මේක ප්‍රතිපලයක් හැටියට මූණට මූණ ගිහිල්ලා මේ මුළු සිද්ධියම ඒ කියන්නේ ලකේ කියලා නේ කියන්නේ ලකේ මැරිච්ච වෙලාවේ ඉවලෙම අපි එතනට ආවා අපි මැරිලා අද වගේ මට මතකයි ලකේගේ ඇඟෙන් ලේ ගලන යන වෙලාවේ අපි ආවා මේ සිද්ධිය මොකද්ද මෙතිවරණ වෙලාවේ දෙගොල්ලෝ දෙකට බෙදිලා වෙච්ච සිද්ධියක් දුමින්ද සිල්වා ගිහිල්ලා දෙගොල්ලෝ අතරේ බහිම්බස් වීමක් වෙලා දුමින්ද සිල්වා කරන්නේ අතින් පහර දීමක් විතරයි ලකීට ලකී වැටෙනවා වැටිච්ච ලකී වෙපන්න කරන ඊළඟට ගහන්න අත උලුක් කරන ඉන්න කෙනාට ඔළුවට තියලා පිස්තෝල මෙඩි තියෙනවා මෙඩි දිබ්බාම තමයි දුමින්ද සිල්ලාගේ ඔළුවේ කොටසක් ඔළුවේ මේ උඩ පැත්තෙන් කොටසක් කඩාගෙන යන්නේ ඉතින් පස්සේ සිහිසුන්න වැටෙනවා දුමින්ද මේ වැටි ඒ කියන්නේ දුමින්දට වෙඩි දීලා වැටුනහම දුමින්දගේ ආරක්ෂකයා තමයි ලකීට වෙඩි තියන්නේ දැන් මෙතනදී එහෙම නොකරනම් ඒ මිනිහගේ වැඩ තහනම් වෙනවා එයා ඒක කරන්න ඕන තමුන්ගේ ස්වාමියාව ආරක්ෂා කරන්න ඒ පොලිස් නිලධාරිය අනිවාර්යයෙන් වෙඩි තියනවා මෙතනදී හැබැයි අවසන් ප්‍රතිඵලයේ හැටර දුමින්ද හිරේයන් එකක් නෙමෙයි විතර තියෙන දුමින්දර තියෙන්නේ අතින් පයින් පහර දුණු සිද්ධියක් සම්බන්ධව එයාට දඬුවමක් හැටර දෙනවා නම් දෙන්න පුළුවන් මාස 3ක සිර දඬුවම කණ්ඩායම ඒක රාශී කිරීම කියන චෝදනාව උට ඔහුට එල්ල වෙනවා මෙතනදී මෙහෙමයි යම්කිසි සිද්ධියක් ඒක සිද්ධි දාමයක් ඇතුලේ කණ්ඩායම ඒක රාශී කිරීම කියන එකත් මම දන්න නීතිය ඇස්සේ මරණ දඬුවමට හේතුවක් නෙමෙයි මෙතනදී මම දකින්නේ එවකට තිබුණු ආණ්ඩුව ආණ්ඩුව කළමනාකරණය කරගන්න මේ ජාතික රූපවාහිනිය මේක තැනකදී මම එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට ජනාධිපතිවරයාව පිළිගන්නේ නැහැ කියලා ජාතික රූපවාහිනිය ප්‍රකාශයක් කරලා මම ඉනේ පරීක්ෂණයක් කරගත්ත කෙනෙක්නේ චාමර එදත් ওই පුටු හිටියේ ඔයා නේද එතකොට එවලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිරුණිකාලාව සෝලංගාරච්චිලාව ලකේලගේ මේ බිරිඳ මේ පවුලේ කට්ටිය කළමනාකරණය කරගන්න අකමැත්තෙන් හරි යම් යම් තීන්දුව తీරන දෙන්න සිද්ධ වුණා. එව්වල් නිකන් නෙමෙයි රෙකෝඩින් එක එළියට ආව චාමර. ඒ කියන්නේ පද්මිනී රණවක කියන මහාධිකරණ විනිසුරු වරියට රංජන් රාමනායක දුරකථනෙන් කතා කරලා කියනවා ඔයා ඔයාගේ වාගේ ඉලක්කයක් මේක ඔයා මේක කරන්න ඔය මේ විනිසුරු වරියට කියන්නේ ඔබතුමේ මේ තීන්දුව දෙන්නවා දුන්නම ඔබතුමේට උසස් සීමක් දෙනවා කියලා. ඒ වගේම එදා CIDK ප්‍රධානියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියට කතා කරලා කියනවා වාගේ ඉලක්කයක් දුමින්දව හිරේ දාන එක මගේ ඉලක්කයක් හිරේ දාන එක ජනාධිපතිවයි ඉලක්කයක් හිරේ දාන එක ඉතින් මෙව්ව රෙකෝඩින් එක එළියට ආවනේ මෙව්ව වැරදි කියන්නේ ආයේ ලූ නෙමෙයි S2 කින් දැකපු කන් දෙකෙන් අහපු මේ රටක් සමාජයක් S2 කින් දැකපු ඇත්තරම දුමින්දගේ තීන්දුව වැරදි තීන්දුවක් එතනින් පස්සේ ඒක නිවැරදි කරන්න කියලා පත් කරපු විනිසුරු මණ්ඩලයත් දෙන තීන්දුව වැරදි තීන්දුවක් දෙන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිනි මේ සියලු සිද්ධාමයේ ඇස්සේ මේ නඩුපත කියවපුවාම මේ නඩුව කරපු අනිල් සිල්ලස වෙලාවක් කියනවා. අපේ නඩු එතුම කරනවා. නිශාන්ත ඒක අධිකරණයෙන් දුන්නු තීන්දුවක් නෙමෙයි. ඒක දේශපාලන තීන්දුවක් කියලා. නිකන් ප්‍රයිවට් එක අපි කතා කරද්ද කියන්නේ. ඒ නිසා ඒක නිවැරදි කරන්න තමයි රටේ ජනතාව අධිකාර ජනප්‍රතිව පත් කළා තියෙන්නේ. ඒක තමයි එතුම කරේ. කොන්ද පණ තියන නායකයෙක් හැටියට බය නැති නායකයෙක් හැටර කොන්ද කිලින් තියන ගත්ත තීන්දුවක් හැටර මම දකින්නේ ඒකේ කිසිදු වැරද්දක් මම දකින්නේ හොඳයි අධිකරණ මේ තීරණයක් අධිවිකරණ මේ ක්‍රියාවලියක් පිළිබඳ අපි යම් යම් සීමා සහිතව කතා කළ යුතු තිබෙන්නේ මේකෙන් අගතියක් වුණා කියලා විශ්වාස කරනවා නීතිය ඇස්සේ අධිකරණයට අපහාස කිරීමක් නෙමෙයි දුනු තීන්දුවක් විචනය කරන්න පුරවැසියෙකුට අයිතියක් තියෙනවා ඔබතුමාලගේ මේ තීන්දුවත් එක්ක ආණ්ඩුවට යම්මක් යන අපකීර්තියක් වුණා කියලා විශ්වාස කරන්නේ නැද්ද සමහර විට එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා එතනදී සමහර කාරණා නිවැරදි කරන්න අපකීර්තිය පත් වුණත් ඒක කරන්න ඕන දුමින්දර කවදාවත් එළියට එන්න බෑනේ චාමර එන්නම බෑනේ ඒ කියන්නේ යට ඇපීල් කරලා එන්නත් බෑනේ ඇපීල් එකෙන් ආපු තීන්දුවත් ඒකනේ ඒතකොට මෙතනින් දැන් මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේක නිවැරදි කිරීම කරේ නැත්නම් දුමින්දර කවදාවත් එළියට එන්න හම්බෙන්නේ ඒ තීන්දුව ගෝඨාභය රාජපක්ෂ ජනපති පා ගන්න ඕන ඒක නිවැරදි තීන්දුවක් කියලා මම විශ්වාස කරනවා මෙතනින්ම දිගුවක් ඉදිරියට ඉස්සරහට යනකොට අර දේශපාලන පරිගණීම් පිළිබඳ කමිටුවක් ඔබතුමන්ලා සකස් කරගෙන ඒ වාර්තාව හරහා දේශපාලන සක්‍රීය දේශපාලන විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයන් කරන්න හදනවා. ඒ වගේම මේ නිදොස් කොට නිදහස් කිරීමේ රැල්ලක් ඇති වෙලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. මේ සියල්ලම ආණ්ඩුවට එළවෙන චෝදනා නෙවෙයිද? ඇත්තටම ජාමර
මම මේ මේ ජාතික රූපවාහිනියට සාමාන්‍යයෙන් කැමතියි. මොකද ජාතික රූපවාහිනිය දැන් වාලා වගේ නිවේදකයෝ එදා ආණ්ඩුවේ මොන බලපෑමාවත් වාලා ඒ ආණ්ඩුව පැත්තට කඩේ ගියේ නැහැ. කෙලින් ඉඳලා කතා කරා. ඔබ දැක්කා විපක්ෂ හිටපු සනත් නිශාන්තලා එදා කොහොමද හැසුරුණේ අපි කොහොමද කතා කරේ අපි කොහොමද වැඩ කරේ අපි ගියේ ස්ටයිල් එක වාලා දැක්කා. අර ආණ්ඩුවේ ඉන්න සනත් නිශාන්තලා කොහොමද වැඩ කරන්නේ කියන කාරණේත් ඒ ස්ටයිල් එකත් තමුන්හන්සලා දන්නවා. ඒතොර එදා අපි ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ජනාධිපතිවරයා වෙන්න පුළුවන් ගගපතිවරයා වෙන්න පුළුවන් ආණ්ඩුව වෙන්න පුළුවන් මොන ඉහළ නිලධාරියෙක් වෙන්න පුළුවන් වැරද්දක් කරොත් ඒ වැරද්ද වැරදි කියලා කෙලින් කතා කරපෙකේ චෝදනාවට මාස 3යි දවස් 19ක් කිරබත් කාපු කෙනෙක් චාමර මම ඇමතිකම නියෝජ්‍ය ඇමතිකම බාරගත්තේ නැහැයි කියලා එක්තරා කෙනෙකුගේ ලේකම්වරු ඇවිල්ලා කතා කරලා කියනවා ඔයාලා පොඩි වැඩක් නේ තියෙන්නේ ඔබතුමා හෙට දිවර නියෝජ්‍ය ඇමතිකමේ දිවුරුම් දෙන්න අනිද්දා උදේ ඔබතුමා එළි ඇමතිකම බාරගත්ත නැතිකේ චෝදනාවට මාස 3යි දවස් 19ක් මං හිරබත් කාපු කෙනෙක්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා පාවලා දීලා අපේ කණ්ඩායම පාවලා දීලා අපේ කඳවුර පාවලා දීලා අපි එදා තනතුරු ගත්තා නම් අපිට ඒ ජාතික සම්පත් විකුණමින් වැරදි පාර යන ආණ්ඩුව නිවැරදි කරන්න අපිට කවදාවත් හම්බෙන්නේ නැහැ. අපි ඒ අභියෝගය බාරගත්තා. ඒ නිසා එදා අපේ ඉන්න කණ්ඩායම හැමදාම කොමිසම් පත් කරමින් කොමිසම් වලට කැඳවලා FCID කියලා වෙනම ආයතනයක් හදාන ඉවට කැඳවලා අපේ මිසු හිරේ දාලා උදාහරණයක් විදිහට රාජපක්ෂ පවුලේ ගත්තම රාජපක්ෂ පවුලේ දරුවන්ව හිරේ දාලා එතකොට මේ නාමල් රාජපක්ෂ මහත්තයා රිමාන්ඩ් කරන වෙලාවේදී මම උසාවි මහින්ද රාජපක්ෂ මහත්තයා මට කෝල් කරලා කියනවා නිශාන්ත ඔයා කොහෙද කියලා මම කියනවා මං උසාවි ගාව කියලා තිබලේ ඒ ජනාධිපතිවරයාට මේ රටේ යුද්ධ ඉවර කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ දැනෙච්ච හැඟීම එතුමා ඒවල හිටපු පීඩණය අපි S2ගෙන් දැක්කා. බොරු චෝදනා දාලා තමුන්ගේ පවුලේ හිරේ දාලා අද චාමර මන්නියන් දැනගන්න අහන්නේ. දැන් ඕවා කරද්දි සිරිසේන ජනාධිපතිතුමා රටේ ජනාධිපතිනේ. දැන් අද එතුමා ජනාධිපති නෙමෙයිනේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා පවුලේ අය සිරිසේන මහත්තයා කවුරුහරි කෙනෙකුව රිමාන් කරලා තිනවද? නඩුවක් දාලා තිනවද? දැන් සමහරවට සමහර චෝදනා තියෙනවානේ දැන් මේ හාල් මාපියාව ඇස්සේ සිරිසෙන ජනපතිවල පවුලේ අය ඉන්නවා කියලා. අඩු ගානේ යාලා ව්‍යාපාරවලට හානියක් කරලා තියෙනවද? එහෙම එකක් නැහෙනේ. ඒතොර මේකේ අර අපිට ගහපු හිරිහැර කරපු අපිට අපිව තාඩන පිරෙල ලක් කරපු ඒ ආණ්ඩු යමතුරුන්ට නඩු හබ දාලා හිරිහැර කළා එහෙම එකක් නැහෙනේ. පලිගන්නවා කියලා මොකද්ද මන් දැනගන්න හන්නේ මොකද්ද පලිගන්නවා කියලා කියන්නේ? පලිගන්න මෙහෙම නෙවෙයි චාම. පලිගන්න විදිහ දැනගන්න UNP ආණ්ඩුවක් එන්න ඕන. යාලා පලිගන්න විදිය කියලා දෙනවා කට්ටියට. ඒ නිසා අපේ ආණ්ඩුව පලිගන්න ආණ්ඩුවක් නෙමෙයි. අපි වැඩ කරන ආණ්ඩුවක්. අභියෝග ජය ගන්න ආණ්ඩුවක්. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා රට බාර ගන්න වෙලාවෙම සුනාමි වඳුර ඇවිල්ලා දාස් ගානක් මිනිස්සු මැරුණා. හැබැයි සුනාමිය ජයග්‍රහණය කරලා යුද්ධය අවසන් කරලා රට මහා දෙවන්ත සංවර්ධනයක් කරා ගියා. ඒ වගේම අද අපිට කොරෝනා වසංගතය ඇවිල්ලා තියෙනවා. කොරෝනා එකත් ජයග්‍රහණය කරලා අනෙක් පැත්තෙන් රටේ ආර්ථික වර්ධන වේගයේ 7.9ට ගිහිල්ලා අපි ලෝකේ දෙක උනේ චීනෙට විතරයි. එහෙම තිබිච්ච ආර්ථික වර්ධන වේගයේ 2.3ට පල්ලම් බස්සවල. එක පැත්තකින් ආර්ථිකය නක් ගන්න ඕන අනෙක් පැත්තෙන් මේ කොරෝනා වසංගතය කළමනාකරණය කරන්න ඕන. අනෙක් පැත්තෙන් දැන් මේ පෝර වැඩකට අත ගහලා ඒක බේර ගන්න ඕන. මේ පැත්තෙන් නැව් ගිනි අරගෙන අපේ දීවර කර්මාන්තය කඩාවැල් ලෙව්ව බේර ගන්න ඕන. අභියෝගවලට මුහුණ දුන්න ආණ්ඩුව තමයි රාජපක්ෂ ආණ්ඩුව. රාජපක්ෂවරු හැමදාම ඒ අභියෝගය ජයග්‍රහණය කරමින් රට ගොඩ ගත්තා. මේ මෙවලෙත් ඔවුන්ට මේක කරගන්න පුළුවන් කියන ස්ථාවරය තුළ මම ඉන්නවා. අපි කතා කරමින් ඉන්නේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය පානීය ජල සැපීම් ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් සනත් නිශාන්ත මැතිතුමන් සමගින්. මේ වෙද්දී රජය සම්බන්ධයෙන් උණු ක්‍රියාවලිය පිළිබඳ ජනතාවගේ ප්‍රශ්න කිරීම මොනවාද? ඒ දේවල් පිළිබඳ අපි අවධානය යොමු කරන්නේ. අතරම අවුරුදු 23ක දේශපාලන ඉතිහාසයක් තියෙන කෙනෙකු විදිහට මේ වෙලාවේ ප්‍රායෝගිකව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාවලිය ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳ අපි එතුමන් එක්කම කතා කරන්නේ ඒ නිසා. දැන් මේ වෙද්දී තවත් චෝදනාවක් තියෙනවා ඔබතුමාලට මේ පැත් ජනතාවගේ පැත්තෙන් එල්ල වෙන දැන් චීනෙන් ඇවිල්ලා මේ රටේ වැව්හාරනවා කියනවා. ආමිය දුමක් චීන මේ හමුදා දුමක් ඇඳගෙන මේ වැව්හාරන වැඩේ කරනවා කියනවා. ඒ වගේම තමයි පෝට් සිටි එකත් එක්ක චීනයට නතු වෙනවා කියනවා. මොකද්ද මේ චීනයත් එක්ක තියෙන ගනුදෙනු ඔබතුමාලට අහිතකර වෙන්නේ නැද්ද ලෝකයේ ඉදිරියේ? මෙහෙමයි චාමර මෙතනදී අපේ රටේ ඒක ලෝකයේ බලකඳවුරු කීපයක් තියෙනවනේ. දැන් විතර ආසියාතික රටවල් ටිකත් එක්ක ගත්තාම දැන් චීනය කියන්නේ අපිට හැමදාම උදව් කරපු රජයක් උදව් කරපු ආණ්ඩුවක්.
ඔය සමහර බටහිර රටවල් මන්නම් වශයෙන් කියන්න කැමති නැහැ. ඒ රටවල් කැමති නැහැ චාමර අඩු ගන්න අපි යුද්ධ ජයග්‍රහණය කරපු එකට. ලෝක ඉතිහාසයේ කවුරුත් යුද්ධකින් යුද්ධයක් ජයග්‍රහණය කරලා නැහෙනේ. युद्ध गहन अवसान मुहूर्तेदी यदा महेंद्र राजपक्ष महत्याट दुराकथने कथाकर मेक नवत्गंड बेरुन कुट संहार बलगत रटवा नियोजित बल बलहत्कार मेक नतरकर बै हितुक्कर तीन वक्न युतमेरटे युद्ध अवसान कि इवेदी वे बलगत रटवा हिटी अपे पत्ते निमे चावर ओन हिटी एल त्रस्तवादी पत्ते इवल अत्र उदौकर चीन वगे रटवा अत्र अट अपे रटे वर्रायवाल गुवंतर पोलवाल हेदेदी अपे रटे अतिवेगी मार्ग हेदेन कोट अपे रटे आर्थिक वर्धन वेगे सीट हताई दसम नमेकट नमेकट आसान गिहिल अपे लोके देखवेन्नी चीन इतराय आर्थिक वर्धन वेगे इतने अपने चीन तम उदौ करे एनिसा दंगे चीन चीन कोलनिया कोरोनाई अरकाई मेकाई किला कैगहन उदव्य मे रट ग्यूसुम हरहा मे रट दिखड़करंड मे रटे कोलमला त्रिकुणामलेट अक्र लक्ष दुलाहक बॉर्डर का संपूर्ण अमेरिकन समागम लीला दिंड ग्यूसुम असंकरला सहन दुराख्यनकड़ता अभी आंडू बार वो आईट अमतकना मे अक्र लक्ष दुलाहा ये समागम लियागन पुलांक सिन्न अक्रेट अपे रटे चामर कवधारी उत्तर श्रीलंका वै दक्षिण श्रीलंका वै किला अर मेदकैल याल त्यागन अपे रट दिखट कड़ला दिपत्ते गहगन रट खदन एक तम ऊन करण हे बई अपे आंड करण दुनिने चीन टपिकोहत मे रट खड़ बिदंड व्यंकरंड विनाशकंड दीलने चीनी अभी उदौवरगण तीन हे बई दी उदाहरण पोर्ट सिटी एक अभी बदुदील तीन एक दील तीन तीसुंग अवृद्ध बद හැබැයි එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට වරාය බදු දෙන්නේ 99 අවුරුදු බදු දෙකකට අවුරුදු 198කට දැල වශයෙන් පරම්පරා ගත්තොත් පරම්පරා 7කට 8කට අපේ දරුවෙකුට හරි කවදා හරි මේ පෝට් සිටි එක ඉතුරු වෙයි චාමර මේ අවුරුදු 33 අවුරුදු බද්ද ඉවරලා ඒ නිසා පුරන් කුමුරක් තියාගෙන අපි හැමදාම ඉන්නවද ඒ කුමුර වගා කරන්න ණයක් අරගෙන උදව්වක් කරන්න තව කෙනෙකුට एंड कि आराधना कल वा मे कैल कर अपे टागंड वागे यंत्रोपकरण टीक दिन वी टीक दिन पोर टीक दिन कि कुमर अस्वर्धन तेरने बासा क्यू अभी पोर्ट सिटी के करती इन सा एक वैर करना विविध कारण की अभी रजाखट इवट भाई विन्नी अवसान वशेन अपने पिली හදවතින් මම සතුටුනා අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ලංකාවේ වැඩිම අයවැයෙන් වැඩිම මුදල් වින්නච්ච අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටර මාපත් කිරීම සම්බන්ධව රටේ සමස්ත ජනගහණයෙන් අපි රට බාරගද්දී 153.7%කට තමයි පානීය ජලය තිබුණේ. ඒතොර ඉතුරු 146%ට පානීය ජලය අපි දිය යුතුව තියෙනවා. ඒ සඳහා මහා දෙවන්ත වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. එක පැත්තකින් වෝටර් බෝඩ් එක ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය අනෙක් පැත්තෙන් ප්‍රජාජල දෙපාර්තමේන්තුව අද අපිට තියෙන ප්‍රධානම අභියෝගය තමයි චාමර අපිට තියෙන මේසා විශාල මුදල් ප්‍රමාණයක් ඇස්තමේන්තු කරගන්න අපිට ඉන්න නිලධාරි ප්‍රමාණය මදි. අනෙක් පැත්තෙන් අපිට දුවලා පැනලා මේ ටික කරගන්න රැස්වීමක් පවත් ගන්න පුළුවන් කමක් නැහැ මේ තියෙන සෞඛ්‍ය තත්ත්වෙත් එක්ක. ඒ නිසා අපි මේ වෙද්දී පළාත් සභාවේ යම්කිසි නිලධාරි ප්‍රමාණයක් ඉන්නවා උන්ට ටිකක් වැඩ අඩු වෙලා පළාත් සභාව ඡන්දේ තියන්නේ නැතුව පළාත් සභාව පොඩ්ඩක් අකර්මණ්‍ය වෙලා තියෙන වෙලාවක එනිසා පළාත් සභාවේ ශක්තියත් අපි අරගෙන පළාත් සභාවේ දැන් මේ විදිහ අපි ලබන සතියේ ඊළඟ සතිය අපි බලාපොරොත්තු වෙන පළාත් නමේටම ගිහිල්ලා ඔවුන්ගේ ඉංජිනේරු මහත්වරුන්ව අපේ වැඩවලට සම්බන්ධ කරන ඔවුන්ගේ සහයෝගය අරගෙන කඩිනමින් පානීය ජලය දෙන්න මේකෙදි අපි තුන් ආකාරකින් කරන්න යනවා කඩිනම් විසඳුම් මධ්‍යකාලීන විසඳුම් දීර්ඝකාලීන ස්ථිර විසඳුම් වශයෙන් කඩිනම් විසඳුම් වශයෙන් අපි චාමර බලාපොරොත්තු වෙනවා වකුගඩු රෝගයේ තියෙන තැන්වලට ඉක්මනින් නැනෝ තාක්ෂණින් පිරිපහදු කට්ටල දීලා ජනතාවට සුපිරිසිදු පානීය ජලය ලබා දෙන්න මධ්‍යකාලීන විසඳුම් වශයෙන් අපි ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සහ ඒ කුඩා ව්‍යාපෘති හදලා පානීය ජලය ලබා දෙන්න දීර්ඝ ස්ථිර විසඳුම හැටියට වෝටර් බෝඩ් එක හරහා සුපිරිසිදු පානීය ජලය 24 පැයෙම කරාම යරපුවම ගෙදරට දෙන්න තමයි මේ වසර 4ක් ඇතුලේ අපි ඉලක්ක කරලා තියෙන්නේ. දීවර ගම්මානත් මේ සියලු දේට යටත් වෙනවා ඇතින්. අනිවාර්යයෙන්.
अभी मे कारण सियालम कथाकले मेरटे जनता पवतीन कारण मेव निराकरण गतिवट पिलतुर लबादीम फेमीनीम पिलबंद अमातुन सूतिवंतवा यनो ग्रामीय सह प्रादेशीय पानीय जल सफ्यम व्यापृति संवर्धन राज्य मातुमन सनत निशात मेत्मन समी साकाचाकले ओम सूति हदवसी फेमीनी जाति अभी हेट अलिहमु प्रार्थना कन्वसी दिनाटम यहाँ बंदवस आई भवान।